අදත් මම ඔයාලට ජපෆ මොජි ගොයි පේපකට අදාළ ප්‍රශ්නකේපය කරගෙන එනවා පලවෙනි ප්‍රශ්නේ කොන හොතෙරුවා හෙයාගා නනි නනි දෙෙස් මේවා කෙදිහා චුට්ටක් බලන්න උත්තරේ හොයන්න කලින් මේවාකෙ හිරගන කතකන කන්ජී කියන මේ ලිවීමේක්‍රම තුනම තියෙනවා. ඒ තුනම අපි දැනගෙන ඉන්ඩෝනේ Nෆ එකක් ලියන්න කලේ. ඒ වගේම ඔන්න දැන් කංජිය දන්න කට්ටියට උත්තරේ හිතන්න පුළුවන්. උත්තරේ ඔයාට මැහෙන්න කියන්න පුළුවවා කැමති කෙනෙකුට කමෙන් කරන්නත් පුළුවන්. ඉතිං මේ කංජිය හරිම සරල කංජියයක් ඒ වගේම මේ කංජිය නොදැන ගත්තා මේකට අදාළ වච්චනේ ඔයාලා අනි වාරෙන්ම දන්නවා අනිවාරයෙන්ම දන්නවා අපි උත්තර හතර බලලයිමුකෝ සුකනයි ඕයි සෙමයි හිරෝයි මේ ඔක්කොම මොනවද උත්තර හතරක් තියනවා මේ හතරම මොනවද එක ගණකට වැටෙන්නේ විශේෂන පද විශේෂණ පදවල මොනවද ඊ විශේෂණ පද වාක්‍ය තියෙන්නේ මේ හොටෙල්ල එක කාමර එළඟ බචන අපි දන්නේන වේ. මේ හොටල්ල එක කාමර ගෙන තමයි මේතකුට කියන්නේ. කාමර කොහොමද ලස්සනයිද කාමර ටිකයිද පොඩීද අඳරොයිද අපිරි සිදුයිද කාමර ගැන පැහැදිල කෙරීමක් තමයි තියෙන්නේ මේ වච්චන හතර විශේෂණ පද පාඩමේ දිත්තු අලට හම්බ වෙලා තියෙන නිසා අනිවාරයම ඔයාලට එක් සැරයක්කරිය ඇහිල තියෙනවා. සහර වචන කීපවතාවක් ඇහිල තියෙනවා. ඉතිං තේරුන්ටික දන්නවනං ඔන්න පොඩ්ඩක් මේ වචන හතරි තේරු ටිකක් හිතන්න. සකුනයි. ඕයි. සෙමයි හිරෝයි. මෙතන තියෙනෙ කංජි ප්‍රශ්නයක්. කංජයක් තියෙනවා එක කියවන විදිහපි ඔයා ගන්්ඩුවෝනි. සෙමයි? දෙ කන්ජි N5 ලෙවල් එකට අදාළ වෙන්නේ නැහැ. හැබැයි සුකනයි ඕයි කියන වචන දෙකේ කන්ජි අපිට මේ ලෙවල් එකට අදාළ වෙනවා. සුකනයි පොඩ්ටක් සොල්පයක් මෙන මේ වචන කංජීය තමයි මන් දැන් මේවලට පෙන්නලා තියෙන්නේ. ඒකත් මතකතියාගන්න උත්සාහ කරන්න. මේ ප්‍රශ්නට උත්තරය වෙන්නේ දෙක ඕයි. ඕයි මේක දීර්ග වෙන වචනයක් ඒ වගේ මයි මේක ලියනකොට ඕ අකුරු දෙකක් යෙදෙනවා ඒ වගේම මමතක් පුංචි දෙයක් මේකට එකතු කරනවා මතරවත් මෙන්න මේ වචන ටික මේ කංජය දිහා බැලුහම අපිට මතක් වෙනවා මෙන්න මෙයාද කාවද කතකනවල තා අකුර කතකනවල තා අකුර තා අකුරු දෙකක් වගේ පේණි නැත්ත මේක ල ඒ වගේම මෙ අාව පාවිච්චි කල්ල තවල ියන්න පුළුවන් වචනයක් මම දැම්මා තබුන් සහර විට ඒ වගේම මේ කතකනවල තා කංජිවල අපිට තාව පේන්ඩ තියෙන තැන් දෙකුත් මං ඔයාට ලේසි වෙන්න එකතු කලාා සොතෝ පිටත මේ බලන්නවම් පැත්තෙන් තියෙන්නේ තාකුර වගේකක් නෙමෙයිද කියලා වල දන්නව නමයි හැමෝම දන්නවයික නමයි නා මෙතන මේ උඩ තියෙන්නේ තාකුර වගේ කංජයක් නෙමේද. අපිට අපි හැම වෙලාවෙන් බලන්න ඕනේ පහසුවෙන් මතක තියාගන්න පුළුවන් වෙදි. පහස්සුවෙන් මතක තියාගන්න පුළුවන් දේවල් අපි කොහොම ද හදාගන්නේ. අපි ඒ බලන විදිිය චුට්ටක් වෙනස් කරගන්න ඕනි ඒක පෙන්න්නන්න තමයි මං මෙන්න මේ කන්ජිටික ඒ වගේම මං මෙන්න මේ තා අකුර මෙතෙන්ට අරංආාවේ මේ වගේ ඔයාලට දැන් සමහරක් විට හිතෙන වැති අනේ මට සරලකංජනං පොළුවන් හැබැයි අරාමාරු ඒ වනම් මතක හිටින් නැහැ කියලා ඕන ලෙවල් එකකට මේ ක්‍රමය ගොඩාක් වටිනවා වැදගත්වෙනවා අපි දන්න දේවල් ඒ කන්ජී හොයාගත්තොත්තේම මතකතියාගන්න ලේසි වෙනවා හරියට අපි මේ ඕයි කන්ජයේ අකුරු දෙකක් දැක්ක වගේ ඕන ලොකුකංජියක අපි දන්න ආකුරක්හරි දන්න සරල කංජියයක්හරි දෙයක් හොයාගන්න පොළුවන්නන් ඒ මතක තියාගන්න පොඩි පොයින්් එකක් අපිට ලැබෙනෝ එනිසා ඒකත් කරලා බලන්න නි ප්‍රශ්නදී, මම වෙනම වචනවල තේරුම් ඔයලට කියල දුන්න නැහැ. ඒ වෙනුවෙන් වෙලාවවංකලේ නැහැ. එකට හේතුව තමයි මම මේ වීඩියෝ හදන්නේ, මේ වෙද්දි එන් ෆයි් ෙවල් එකට අදාලව දේවල් ඉගෙනගෙන ඉවර කරලා තියන දරුවෙකුට ඒ දැනුම කොහොමද මේ ප්‍රශ්නකට උත්තරයක් හොයන්නේ යොදාගන්නේ ඒවගේම දෙයක් මතකතියාගන්න අපි පාවිච්චි කරන්්ඩ ඕනෙ ක්‍රම මොනවද අපි ප්‍රශ්නයක් දිහා බලන්න ඕනේ හිතන්න ඕනේ පැති මොනවද කියන දේවල් ගැන අවබෝධයක් ලබා දෙන්න තමයි මේ වීඩියෝ හදන්නේ ඉතිං ඒ නිසා වෙනම කාලයක් වැයකරන්න එනැහැ කංජි ගැනවත් වචන ගැනවත් වෙනවෙනම ලොකු විස්තරයක් කරන්න ඉතිං ඒ නිසා කාටහරි මේ වචනවල තේරුම් තේරෙනෙ නැත්තං ඒකට පොඩිකමෙන්ට් එකක් දාන්න මම වෙනම කමෙන්ටසලින් ඒ වට අදාළ තේරුම් කියල දෙන්නම් ඉතිං මේ වෙද්දි N5 මට දාල දේවල් ඉගනගන තියන කෙනෙකුට හරිම ලේසියෙන් කොහොමද මේ ප්‍රශ්නවලට උත්තර හොයා ගැන්න කියලා දැනගන්න උදව කරන්න තමයි මමල ෑස්ති වෙන්නේ. ඉතිං එහෙනම් අපි බලමු දේවනි ප්‍රශ්නය. තොමු දචිතො ඉක්්ෂෝනි නනි නනින්නේ ඉමස්. කොහෙටද මේ යන්නේ කොහෙටද යන්නේ යාලුවත් එක්ක එකට කොහෙටද මේ යන්නේ. අපි උත්තන හතර කියවල බලමුද ගක්හෝ, ගහෝ, ගක්හෝ, ගක්හෝ උත්තර හතරක් තියෙනවා හතරම ටිකක් එක වගේ. හැබැයි හොඳට කල්පනා කරලා බලන්න අපිට ජපම් භාෂා විගෙන ගන්නාවට පස්සෙන් නිතර දෙවේලේ ඇහෙන වචනයක් තමයි මෙතන තියෙන්නේ. කන්ජය දන්න කෙනෙකුට හරි යුත්තරේ ගෙස් කරන්න පොළුවන් කියන්න පොළුවන් දෑ. ඒ වගේමයි මේ වගේ ප්‍රශ්න ගොඩාක් වරදිනෝ වැඩී. වරදිනෝ වැඩී. ඒකට හේතුවමකද්ද දන්නවද. අපි මීට කලින් බලපු ප්‍රශ්නදී උත්තර හතර මේ වගේ නෙමෙයි තිබුණේ. ඊ විශේෂණ හතරක් තිබුණේ. හැබැයි මෙතනදී මේ කංජිය අපි දන්නවන දන් නැතිවුනත් මේක හිරගනවලින් ලියන ක්‍රම හතරක් අපිට දීල තියෙන. මේක, රගෙනවලින් ලියන්න පුලුවන් ක්‍රම හතරක් අපිට දීල තියෙනවා මේ හතරෙන් එකයි හරියට හරි අනි තුන්නම වැරදිී බොරු බොරුවක් ඒක හොඳට මතක තියා ගන්න. මේ වගේ දෙයක් දැක්කට පස්සේ කොච්චරකංජි ගැන අවබෝධයක් අකුරු ගැන අවබෝධයක් වචන ගැන අවබෝධයක් තියෙන කෙනෙකට උනත්න් මොකද වෙන්නේ පැටලෙන්න්න පටන්ගැන්නවා විාගෙති. ඕක තමයි ගොඩක් දෙනෙක් කියන්නේ මම හොඳට කරාපේපර එක හොඳට උත්තර ලිව්වා හැබැයි මට මට ලකුණු මෙචර ගානක් මද වුණා මං හිතුවෙනය ම මෙච්චර කල්පාඩාන්කරා පන්ති මෙච්චර ගානකට කියා ඒත් මට මෙහෙමුණා. එකට හේතුව විභාගෙට වාඩි වනාට පස්සේ අපි ටිකක් කලබලවෙනවා ඒවාගේම මේ පේපර්වල මේ උත්තර හැදෙන්න්නේත් අපිව කලබල කරන්නම තමයි ඉතින් අපි පුරුදු වෙන්ඩෝනේ. හබල නොවී නිවැරදි උත්තරේ හොයා ගන්න. ඉතිං අපි දන්න වචනයක් මේ ගක්හෝ 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 හැබැයි ප්‍රශ්න තියෙන්නේ මේ ලියන්නේ කොහොමද කියන එක. ඔයාට කංජිලියන්න නැහැනේ කංජිලියන විදිහක් නෙමේ මෙතනහන්නේ මේ කංජීහිරගෙනවලල් ලියයන විදිහ හැබැයි ප්‍රශ්න තියෙන්නේ මේ ගක්හෝ කියන වචනේ හල් කිරීමක් තියන මද ඒ වගේම කෝ කියල ඇදෙනකොට තව උයන් අක්දදාන්නේ තව ඔයන් අදද එකතු කරගන්න කියනෙ එක. ඔය ප්‍රශ්න දෙක්කට විසුදුම ඔයා දන්නවනං ඔයා හරියුත්තරේ හොයා ගන්න පුළුවන්. ඇත්තටම ගක්හෝ කියල කියනකොට හල්කිරීමක් අපි තුච්චාරණය කරනවා. ඉබේටම අපි කියනවා. ගක් හෝ. අපි ගක්හෝ කියන්න හැන ගක්හෝ. ඒ නිසා ඔන්න හල්කිරීමක් තියෙනවා කියන එක ඔයා දන්න හින්ද ඔයාට එක්ක සහ දෙක උත්තර දෙකා අයින් කරන්න පුොළවා. මෙතනදී මම මතක් කරනවා ඔයාල මේ දවස්වල වචන පාඩන් කරනවනං ඒ වචන ඔයාට මෙැහෙන්් කියන්න. ඔයාට මෙැහෙන්න කියන්න. ඔයාට තේරුුණා මම ප්‍රශ්න කතා කරන පලවෙන්නේ වීඩියෝ එකේ ඉඳලම ඔයාට ඇහෙන්න වචනි කියන්න කියලා හැම වෙලාවෙම කිව්වා. ඒට හේතුව මෙන්න මේ වගේ තැනකදී ඒ ඔයාටම ඇහෙන්න ඒ වචනේ උච්චාරණය කරලා තිබ්බක ඔයාට, වටිනමා ඒකයි ගක්හෝ කියල කිව්ව කෙනෙකුට ගකෝ කියනකොට පොඩි වෙනසක් ටක්ගාල දැනෙනවා. ඊළඟට ලියන එක ගත්තොත්තහෙම මෙෙන මෙතන දීර්ග වෙනකොට උයන්නක්දදාන ඔයන්නක්ද දාන්නේ. එන් ෆයිුල් එවල්ල එකට අදාලව ඕ කියල ඇදෙනකොට තව ඔයන්නක් දාාන වචනතියනෙ බොහොම පොඩ්ඩයි ඒ ටික ඔන්නාද මතක්කර ගන්න හො යන්න මතක් කර ගන්න එතකොට ඔයාට මෙන්න මේ වගේ ප්‍රශ්නාව හම බයවෙෙන්න්න දෙයක් නෑ. ඔය වචන පොඩ්ඩ ඇරෙන්න්න ඉතුරු ගොඩා වචනවලට අපි ඕ කියලා දෙනකොට තව උයන්නක් තමයි එකතු කරන්නේ. හැබැයි ඕක කියවන්නේ නැහැ ගක් හෝවූ කියලා. ගක් හෝ ව කියලා කියවන්නේ නැහැ. ගක් හෝ ගක් හෝ හැබැයි එකතු කරන්නේ තව අමතරව උයන්නක්. ඉතිං මෙතන හැටියට ඔන්න උත්තරේ තමයි තුන්වැනි උත්තරේ ගක්හෝ. ඊළඟට මම තව ඔයාලට ලේසි වෙන්න මෙන්න මේ වගේ පුංචි වච්චන ටිකක් එකතු කර. ගක්හු සයි කියලලියල තියෙනවා මේ කංජීෝලට තියෙන නිසයි මම් මේ යාලට දැම් මේ ගක්ෂේ කියල වගේ තමයි මේක කියවෙන්නේ. එතකොට මේ ගක්හෝ කියන කංජී පලවිනි කංජිය මෙත තියෙන. භාවිතතා කරලන්න තියෙනවා. ඊළඟට තවක. දයි ගකු දයි ගකු දයිගකු ශිෂ්‍යයා ගක්සේ දයිගකු යනිව සිට එක. එතකොට මේ දයිගකු කියන එක දෙවනියට තියෙන්නේෙ මෙන්න මේ ගක්කෝය එකේ පළවිනිියට තියෙන කංජියමයි. නේද සමානකං අයන්ට තියෙන්නේ. පංචි කාලෙත් කරන න ඊළඟට තවයක. කෝචෝ කෝචෝ සන්සේ කියන වන ම මට කලින් දවස කරගෙන අලට කියල දන්න. කෝචෝ සන්සේ පසිිපල් මෙතන කෝ කියන කංජය තමයි මේ කෝචෝ කිය වන කෝ කියන්න පාවිච්චි කරලා තියන්නේ. මේ ගක් හෝ කියල ලියන්න පාවිච්චි කරලා තියෙන කංජි දෙකෙන් තව අපට ලියන්න පුළුවන් කාංජි තමයි මම මෙතනද වායාලට පෙන්නුවේ. මටිකාර්ත් ඔබෝතේ ඔයිතක දසයි. නි පශ්න එම්පිත්ස් ග නනිනනි අරිමස් එම්පිත්සු අරිමස් පැන්සල් තියෙනවා පැන්සල් තියෙන්න්න කයක්ද මෙන්න මෙතන තියන්න ඒක උත්තර හැතර කියවල බලම රොකුබොන් රොකුපොන් රොබ්බොන් රොප්පොන් මේ පැන්සල් ගනින්න පාවිච්චි කරනවා හොන් පසවේතුම ඉතිං මේ විවිධ දේවල් ගනින්න පාවිච්චි කරන කවන්ටර්ස් එහමනැත්තම් පසු එදුම් ඔයාට මෙන්න මේ වීඩියෝ එකෙන් බලන්න පුළුවන් මං ඒකේ ලිින්ක් එක ඩිස්ක්‍රප්ෂන් එකේ දාන යෙනවා ඉතින් අනි වාරෙන්ම විවිධ දේවල් ගනින්න භාවිතා කරන කවන්ටර්ස් ටික ඔයා දැනගෙන ඉන්න ඕනේ ඒක විභාගෙට විතරක් නෙමේ ඒක ජපානට ආවහමත් ඔයාට ගොඩක් වටිනවා උදාහරණයක් විදියට කියනව නං මම මේ වෙනකොට ැකියාව කරන තැනදි මට ගොඩාක් මේ පසේදූ මෙම නැත්තං ගණම් කරන්න පාවිච්චි කරන මේ කවන්ටර්ස් වැදගත් වෙනවා. එදිනෙදා ජීවිතයේදි වැදගත්වෙනවා. ඉතින් මම මේවා නොදැනගෙන හිටියනං එතන වැඩකරගන කාලාන්තරයක් ඉන්න බැරි වෙනවා අමාරු වෙනවා. ඒ වගේ ඔයාලා යන්නේ කොහෙටද ඔයාල වැඩ කරන්නේ කොහෙද ඉතින් ඔල මොන හරි දෙයක් කඩයකින් ගන්්ඩ යනවද. මේ අපි දන්නෙනැහැ අපිට කොයි වෙලාවටද මේක ඕන වෙන්න කියලා. ඇත්තටම හරිම වටින පාඩමක් තමයි මේ. පවේදුම් කියලා කියන්නන්නේ ඉතිං කාටහරි ඒ ගැනාව බෝධයක් ගන්න අවශ්‍යයි කියලා හිතෙනවනං ම මේ කිව්ව දේවල් වලින් මේ වීඩියෝ එක බලන්න හිත නනං ඔයා ඩිස්ක්‍රප්ෂන් එකේ තියෙන ලික්ක එකට ගිහින් මේ වීඩියෝ එක බලන්න. ඉතිං මෙතනදි දිග හැඩැත්ති වස්තුූන් ගණන් කරන්න තමයි හොන් පස්වදුම පාවිච්චි කරන්නේ හැබැයි මේ හයක් කියන එක තමයි කියන්න. උත්හ කල්ලා තියෙන්නේ දිග හැඩැතිවස්තූන් හයක් කියන එක පැන්සල් හයක් කියන එක තමයි කියන්න උත්සහ කල්ල තියෙන්නේ. හයට කියනවා රොකු කියලා. හැබැයි දිග හැඩැතිවස්තූන් ගණන් කරනකොට දිග හැඩැතිවස්තූන් හයක් කියන්න රොකු කියන එක ගන්නවද දැම් මමකිව හොන් තමයි පසුයදුම කියල මේ හොන් කියල එකක් මේ එක තැනකවත් නෑ. බොන් කියල තියෙනවා පොන් කියල තියනෙනවා මොකක්්ද උත්තරේ. එහෙන අනිවාරයෙන්ම දුම් ටික නැවතවතාවක් බලන්න මේකට උත්තරයට මම කෙලින්ම යන්නන් රොප්පොන් තමයි උත්තරේ වෙන්නේ එතකොට මේ බොන් කියන එකත් එක්ක ඔයාට මේ පැටලෙන්න්නත් පොළුවන් දැ සමහර දරුවෝ එක සැරයක් හඩි පස්ේදුම් ටික පාඩං කරලා නැතත් කියවල තියෙන දරුව ඉන්නවා. කියවල තියෙන දරුවෝ ඒ වගේ කෙනෙකුට පුළුවන් මේක කාටවත් දිස්ටප්වෙනි නැති විදිහට කියවල බලන්න ඔයාගේ කටින් සද්ධන යහෙන විදිහට කියවල බලන්න පොළුබං නේද ඊළඟට ඔයාට පොඩි හුරුවක් දැනෙන වචනයක් තිය අනිවාර මේ හතරෙන් එකක හුරුවක් තියෙන වචනයක් රොකු බොන් පොඩකමාර වුණ රොකුපොන් රොබ් බොන් රොපපන් පොඩි ගලායාමක් සුමට ගතියක් තියෙන වචනයක් වට හුරු ගතයක් තියෙන වනයක් ඔයාට තේරෙහි එහෙමත් ඔයාට උත්තරේ හොයන්න පුළුවන්. ඉතිං ඒ මුකු තෝන්නෑ ඔය මේ ගෙනව බෝධයක් කරම් විභාගට යනවනං ඔයාට හරි ලේසින් මේකේ උත්තරේ හොයා ගන්න පුළුවන්. මම මෙතනදි තව දෙයක් ඔයාලට කියල දෙනවා මේ හය රොකු කියන කංජිියත් එක්ක ගොඩක් දෙනෙක් පටලගන්නවා එකට දැක්කහම ටිකක් පැටලෙනවා මේ ඕ කිය කියන කංජිය මෙන්න මේ කංජි දෙක. ඒ නිසා ඒ දෙක ගැනත් වෙනස්කං ඔයාල බලන්න මම කිව්වට හරිියන්න නැහැ. ඒ ඔයාල බලන්න ඕ මං විශාස කරනවා කෙනෙක් දෙයක් කියලා දුන්නත් ඒක ඔලුවට ගන්න ළමයාට එමනැත්තං මට මට කවරුහරි කෙනෙක්දයක් කියල දෙනව නම් ඒක මට අවශ්‍යනං විතරයි ම මතක තියාගන්න. මට ඕන දෙයක් මම බලල මගේ ඌමනාවට මතක තියාගන්නවා. වෙනස්කම් බලමන් තේරුම් ගන්නවා. ඒ නිසා ඔයා මේ කංජි දෙකේ වෙනස්කම් බලල තේරුන් ගන්න මම මේ කියන දේට වඩා. ඒ ඔයාම හිතල තේරුම් ගන්නදේ ගොඩක් කල් මතක හිටිනවා. ඊළඟට මම තව හයක්ත් එක්ක ඔයාට එන්න පුළුවන් ටිකක් මෙතෙන්ට එකතු කර. ටිකක් එකතු කරා තවක් තියෙනවා ඔයා කල්පනා කරලා බලන්න. තව හය කියන මෙන්න මේ කංජි අත් එක් ොකු කියන කංජි අත් එක්ක අපිට මොනවගේ වච්චනද මොනවගේ කන්ජිද මේ ලෙවල්ලකේද ගොඩනගා ගන්න පුළුවන් කියලා. ඉති මේ වගේ, එක කංජියකින් අපිට ලියන්න පුළුවන් තවත් අනිත් වචනකංජී එකතු කරගත් ොත් එක තැනකට අපිට මේටිකේදි වචන පාඩන් කරන්න ගොඩක් පහසු වෙනවා වෙලා විතුරු වෙනවා අඩ මාගලක් වගේ දිගට තියෙන වර්ඩ ලිස්ට එක බෙදාගෙන වෙන් කරගෙන කෙටි කරගන්න පුළුවන් වෙනවා ඉතිං කරලා බලමු. හැතරවෙනි ප්‍රශ්නේ. කොනු නනිනනිවා ඉකුරදෙස්ක? මේ නොනි නනි කියයක්වේද කියලහනවා. අපිට N ෆලෙවල් එකේම තියන කංජි දෙකකං හැදුුන තනි වචනයක් තමයි මෙතන තියෙන්නේ. උත්තර හතර බලමුද ශින් මුන් ිමුන් ශින් බුන් කියල තියනවා ශිබුන් කියලත් තියෙනවා. ඉතින් මේකට මම ඉක්මනට උත්තරේකතු කරන ශිම්බුන් තමයි උත්තරේ. නිවස්පේපක පත්තරය මේ පත්තරය කියක්වයද කියලා තමයි මේ අහන්නේ. මේකට උත්තරේ මතක තියාගන්න මම ඔයාලට විදිහක් කියන්න. මේ තියෙන පළවෙනි කංජිය අතරශි කියල ලියන්න පාවිච්චි කරන කංජිය. අලුත් කියල කියන්න පාවිච්චි කරන කංජිය. මේකින් අපිට කියන්න පුළෝ මෙන්න මේ වචනත්. එකක් තමයි ශිම්බුන්. නි අනනිත්තක සිිින්න. සිිින්ෙන් නොම දෙතෝ ගොජ. හැපි නිවවිය! නිවවිය ිින්ෙන් නිවිය ශිින්ජිින් නිවකම මේ විදිහට අපි දන්න කංජිවලින් වචන ටිකක් මතක තියාගන්න පොළුවක් බලන්න හැම එකම අලුත්තලුත්තුත්තු. අලුත්තලුත්තලුත්. ඇයි මේ කටාලුත්! නිියවස් පේපකින් අපි ලැබෙන් මොනවද. රක අපි හම්බෙ නවාද. අලුත්තේව අලුත්්‍රිස්තර අලුත්නෙවොස්? නේ අන්න හෙම් මතකතියාගන්න. ඊළඟට දෙවනි කාන්ජියටය? කිකු කියන කජියය තමයි මෙත නැත්තකොට මේ අරගෙන තියෙන්නේ. ඇයි හැන ඒක බොන්නොනේ? බුන්නොනේ? ඔයොමි කුණ්යොමි මතකතියාගන්න ඕනේ කියලකෙවේක තමයි. හැරි? එහෙන ඔන්න කවුරු හරි කෙනෙක් එක වචනකින් විතරක් මේ කංජි මතක තියාගෙනඉන්න වනං ඔන්න දැන් ඉඳං ආය යන්න කංජිපාඩන්වලට ගන්න කංජිපොත අරගන ඔන්නමි කුණ්්‍යයොමි එක්කම කංජිපාඩන් කරන්න. හරි හිළඟට කිකෝ එරු. කිකු වගේම මම එකතු කරා කිකෝ එරු කියලා කිකෝ එරු කියන්නේ ඇහෙෙන. ඉබේ ඇහෙෙන කියනෙ එක ඒවගේම ජිදෝෂි තදෝෂි මේ දෙකත් චොට්ටක් මතක් කරගන්න. ඔයාට උනවෙනවා කොතනක දි හරි. ඊළඟට ඔයා බලයි මේ මොනෝදමි තවදාල තියෙන්න්න කියලා මේව දැම්මෙත් ඔයාගේ හොඳටමයි චුට්ටක් බලන්න පුතේ මේ කෙකු කංජයේ මේ වටේට තියෙන්නේ මොකක්ද මොන්! ගේට්ටුව! මේක ඇතුළ මොකක්ද මේ තියෙන්නේ වල දන්න එකක්. මිමි! කන! මිමි! කන! මොන් කියන එක ඔයාට මීලෙවල්ල එකට තියෙනවා. එනිසා? මෙන්න මේ විදිහට ඔයාට කංජයක් වෙන් කරලා අඳුරගන්න පොළුවන් හරිම ලේසිේ. ඔයාට මතක තියාගන්න පුළුවන් මේකට පුංචි කතාවක් ගොඩනගාගන කතාවක් ගොඩනගාගෙන. දෙයක් අපිට ඇහෙන්නේ කොහොමද අපි මොන හරිදයක් අහන්නේ මොකෙන්ද ශරීරාවේ අවගත් ොත්තේම කනෙෙන් කනෙෙන් දැන් මෙතන මේ නිියස් පේප කියන එක ගත්තහම අපිට අලුත් තොරතුරක් අළුත් විස්තරයක් එන්නේෙ කොහෙන්ද ගෙදරට. ගේට්ටුවේ කවරුහරි පිට කෙනෙ කරං එන්න ඕනෙ ඒ කතාව විස්තරේ. ඒක අපි අහන්න්‍ය කොහොමද අපේ කනින්! මේ සිය ලූම දේවල් නෙමයිද මේ කංජී තියෙන්නේෙ. මේ කතන්දරේ නෙමයිද තියෙන්නේෙ මංහරි කෙටියෙන් සැරලව කිව්ේ ඔයාල මේකට ලස්සනවාලට දැනෙන විදිහට කතාවක් ගොඩනගා ගන්න. එකක්ෙන එකක ක්‍රම පාවිච්චි කරනවා. වත් කරල බලන්න මේ එකක් වෙතරයි තව ගොඩාක් ජාති කියන්න පුළුවන් හැබැයි වෙලාව නැති නිසා ඉස්සර හට යනවා ඔය ට්‍රයි කරන්න ඔයාට දැනන විදිහට ඔයාට මත්තක හිටින විදිහට එක හරි වැදගත් මතක හිටින විදිහට මේ කංජි වලට චෝටි කතාවක් වාකයක් ගොඩනකා ගන්න. එතකොට කොච්චරමාරුණත් වචනේ හොයාගන්න පොළුවන්වෙයි. ශිම්බුන් තමයි මේකට උත්තරේ. පස්සනි ප්‍රශ්ණන. කොනොකමෙරාාව නනි නනි දෙස්. මේ කැමරා එක නනි නනි වේ කියල තියනවා. කංජයක් තියෙනවා ඒකංජයක්ත්ෙ එක ඊ අකුරකුත් තියෙනවා. උත්තරහතර බලමු තකයි යසුයි ඔමොයි කරුයි තේරුමතින් චුට්ටක් අපි කතා කරමු මේ වචන හතර ගැන තකයි මිලා දිකයි. මෙතෙට ගන්න පුොුව ගැලපෙනමිදියට යසුයි ලාබයි ඔොමොයි බරයි කරුයි සැහැල්ලුයි. මේ උත්තර හතරම තේරුමෙන්න්නං මේ වාකයේ අදහස්සට්ට නිකං අර්ථවාන් විතව අදහසක් දෙඩනං හරිනේද පෝඩ බලන්න. තේරුමක්කෙන වාකයක්හදාගැන් මේ වචනම් හතරම හරිනේද මේ කැමරාව බරයි. මේ කැමරාව මෙලාධිකයි මේ මේ කැමරාව සැහැල්ලුයි. මේ කැමරාව නා බයි. කතරම හරිනේද හැබැයි අපිට කංජියයක් දේල තියෙනවා. හරිම උත්තරේ ො ගන්න. හරිනෙමේ හරිම මුත්තරේ නද. හරි. මේ කන්ජය කොහොමද මතක දෙයා ගන්නේ. ඔමොයි කරුවුයි කංජී ඔයාට මේ ලෙවල්ල එකට නැහැ. තකයි කංජිය ගත්තොත් මෙන්න තිේනේ තකයි කංජිය. මේ උත්තර හතරම ඒ ඒ විශේෂණ මතක් කර ගන්න ඕනි. තේරුමත් එක්ක. ඒවගේම මේලෙවල් එකට තියෙන කංජිටිකක් බලන්න ඕනේ ඒ විශේෂණවලට සම්බන්ධව. ඊළඟට මේක මොකක් වෙන්න පොළොුවන්ද තකයි නෙමේ එහනං දැන් උත්තරේ දන්නවයාලා යසුයි. දන්නකට්ටේ මට කලින්ම මේකට උත්තරේ තෝරන්නත් ඇැති. මේ කංජියය කොහොමද මතකතියා ගන්නේ. පොඩ්ඩක් කල්පනා කරලා බලන්න ගෙදරක, සාමාන්‍යෙන් මම්ම මේ කියන දේට වෙනස් දේවල්තියන්නත් පුළුවන් සාමාන්‍යයෙන් ගෙදරක ලාභ විදිහට අර පරිස්සමින් හරි පිරි මැස්මෙන් වැඩ කරන්නේ කවද. කාතාව කාන්තාව. ඉතින් මේ තියෙන්නේ මොනකංජියද. මොනකංජියද මේ ඇතුළි තියෙන්නේ නිකං වහලයක් වගේ එකක් තියෙනවා ඒගේ කියලබහිතමු ඒ ඇතුලි කවුද ඉන්නේ කාන්තාවක් ඔන්න . විදදිහම් ොුවන්නේ ද යසුයි කංජයේ මතකතියා ගන්න මේකට කියවීම් ගොඩාක් තියෙනවා මමඔයාට සරලව එක දහසක් දෙනවා. මෙහෙම පුළුවන් කියලා. ඔයා කැමති විදිහකට මේකට කතාවක් හදාගත්තටකමක් නෑ මතගේටින්න. හරි ඉතිං මේ බලන්න පුතේ ඔන්න. කංජේතමයි මේේතතියෙන්නේ ඒක චුට්ටක් මතක්කර ගන්න වේලෙල්ලෙකට තියෙනවා. යසුයි? ෙදර කෞුද පොඩ්ඩක් මතක්කරගන්න තාත් ගෙනන සල්ලිටිකරපිරි මැස්මෙන් පාවිච්ි කරලා අපි ටෝන හැම දේම කරලා දෙන්න කෞද අම්මනෙ ඒක මතකතියා ගන්න මෙතෙන්ට. ඒළඟට මොම තව එකක් කරන්නාව මේ උඩනිකං වහලයක් වගේ එකක් තියෙනවන අසුයිකන්ජයේ ඒ වගේම තව වහලයක් තියෙනකංජියක් තියෙනවා ොර. ස්ෝර! පහලකොටස වෙනස් හැබැයි මේ වහල වගේ කොටසකයි. එක ඉරක් තමයි වේ උඩ තියෙන්නේ දැක්කද දැන් චුට්ටක් අද හොයලා බලන්න මෙන මේ වහලේ වගේ තියෙන තවකංජි එෆිවල් එකට තියෙනවාද කියලා. එතකොට ඔයාට ඒටිකත් මෙන්න මේ ලිස්ටි එකටම දාලා මතක තියාගන්න පුළුවන් හරිම ලේසි ඉතිං එහෙනං මෙන්න මේ අද දවසදි මම කිව පොයින්ස් ටිකත් මතක තියාගන්න අවශ්‍යදේවල් ලයාගන්න අදට ප්‍රශ්නේීමරයි තවලොත්වේඩුව එකක් කරං මංඟික්මනට මෙන්නං එතකං මේ වීඩුවකින් මම ඔයාලට මෙන්න මේ දේවල් මතක් කරගන්න මේ විදිහට පාඩන් කරන්න කියල කිව්වදේවල් කරල බලන්න ගෙදරදී ඒවගේ මයි මේ වීඩියෝ එක ඔයාලට හොඳයි කියලා හිතෙනවන ලයි් කරන්න ඒවගේම අපේ අයුමිසින්සි ටිප් චනල් එක සස්ක්‍රයි් කරන්න ඒවගේම යාල්වෙෙකුට බලන්න එයාටත් තවලුද්ධයක් එකනගන්න වීඩියෝ එක ශයා කරන්න එහෙනම් ගිහින්ගෙන්න්න. බයිබයි!